වසරකට දෙවරක් විදුලිය ගාස්තු සංශෝධනය කරන ප්‍රතිපත්තියට රජය එළඹුණේ සුවිශේෂී අවස්ථාවන්වලදී ගාස්තු සංශෝධනය කිරීමේ ඉඩ තබා ගනිමින් යයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු කියා සිටියේ 2024 සිට කාර්තුමය ගාස්තු සංශෝධනයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. සමාජයේ මතයක් තිබෙනවා එකක් විදුලි බල මණ්ඩලයට සංශෝධන කරන්න පුළුවන් අවුරුද්දට දෙවතාවයි ඒක නීත්‍යානුකූලව සිදු කළ නැහැ කියන එක පළවෙනි කැබිනට් පත්‍රිකාව ගෙනියන අවස්ථාවෙත් ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදී හදිසි තත්ත්වයන් වලදී විදුලි බල මණ්ඩලයට ඉල්ලීමේ හැකියාව තියෙනවා. ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ ක්‍රමවේදය භාවිතා කළා තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගත වූ වසර දෙකටම වඩා ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වසරේ අඩු මට්ටමක පවතින බවයි. 2021 86 දශමහතරයි අටක් වූ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල මුළු ජල මට්ටම 2022 84.41ක් ලෙස පැවති බව පවසන විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඔක්තෝබර් 22 වන විට එය 65.81ක් ලෙස වාර්තා වූ බව පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ මේ පසුබිම තුළ වසර මුල ඇසමෙන්තු කළ ගිගාවොට් පැය 4500ක ජල විදුලි උත්පාදන ධාරිතාව සැප්තැම්බර් මාසයේදී ගිගාවොට් පැය 3750ක් දක්වා අඩු කළ බවයි. මෙවැනි පසුබිමක මේ වසරේ සැප්තැම්බර් අවසානයේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 29ක් බව අමාත්‍යවරයා පවසනවා. ඔහු පෙන්වා දුන්නේ මීට අමතරව පසුගිය ජූලි මාසයේ සිට 3කින් ගාස්තුව අඩු කිරීමට මණ්ඩලය යෝජනා කරද්දී එය 14කින් අඩු කිරීමට සිදු වූ පාඩුවද පියවර ගැනීමට පියවර ගත යුතු ඇති බවයි. අපිට තියෙනවා තවත් ප්‍රශ්නයක්. එළඹෙන අවුරුද්ද නියං වර්ෂයක් වශයෙන් තමයි දැනට පුරෝකථනය කළ තියෙන්නේ. දැන් ජලය වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා කියලා අපි පාවිච්චි කළා නැහැ. අලාභය නැති කරන්න කියලා වැඩිපුර ජලය පාවිච්චි කරොත් ඒ ජලය යන්නේ මුහුදට. අපිට ඉදිරි අවුරුද්දේ කෘෂිකාර්මික පානීය ජලයට ජලය නැති වෙන නිසා ඒක දබා දෙන වැඩපිළිවෙල අනුව තමයි විදුලි බල මණ්ඩලයට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. පහුගිය අවුරුදු 9 විදුලි බල මණ්ඩලයට සමස්ත ලැබිච්ච අලාභයේ රුපියල් බිලියන 565ක අලාභයක් එකතු වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග කිවිසුම් ගතවීමත් එක්ක විදුලිය සඳහා යන වියදම ආවරණය කරගත් යුත්තේ පාවිච්චි කරන පිරිසකින් පමණයි. පාවිච්චි නොකරන පිරිසකින් බදු වශයෙන් එකතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම තමයි අපි අර cost reflective. ඒ කියන්නේ වියදම් නිරූපණය වෙන ගාස්තු ක්‍රමවේදයක් සඳහා යෝජනා කරලා තියෙන්නේ. අපි දැන් සාකච්ඡා කරමින් යනවා ඇත්තටම මේ මාස 6ක් කියන එකත් ටිකක් දුර වැඩිද කියලා. මොකද එකපාරට මාස 5 කලාභය පියව ගන්න උනොත් එහෙම ඊළඟ මාස 6ේ ඒ ප්‍රමාණය බර වැඩි. ඒ නිසා අපි දැන් අපිට ඇත්තටම මේක යෝජනා කරලා තියෙනවා බලන්න කියලා මේක කාර්තු මට්ටමින් යන්න පුළුවන්ද කියලා. කංචන විජේසේකර අමාත්‍යවරයාගේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඔවුන්ටත් මේ විදුලි බිල අසීරු තත්වයක් බවයි. විදුලි බිල ගැන නම් පොඩක් ජනතාවට බොහොම අමාරුයි. ජනතාවට අපිටත් බොහොම අමාරුයි මුන්නේ. අසලින් දුක්ඛිතයේදී ගැන කතා කරනවා. ආණ්ඩුපක්ෂ දේශපාලනඥයින්ට ඇත්තේ ජනතාවගෙන් පලිගැනීමේ උමනාවක් බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙනවා. සාගරකාරී වසම් මහත්තය කියනවා අපි විදුලි බිල වැඩි කරනට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් ගැහි 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 කියලා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධයි. විරුද්ධ නම් වහම ආණ්ඩුවෙන් ඉවත් වෙන්න එපා නෑ. ඔවුන් දේශපාලනයක් කරනවා මිනිස්සුන්ගේ කරමත දැවැන්ත බර පටවල මේ පලිගන්නවා. මේ පොහොට්ටුව මිනිස්සුන්ගෙන් පලිගන්නවා. මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් පලිගන්නවා. තමන්ගේ මන්ත්‍රීකම් නැති කරපු ඇමතිකම් නැති කරගපු රජපුත්‍ර නැති කරපු කමට මේ මිනිස්සුන්ගෙන් දිගින් දිගටම පලිගන්නවා.